දැන් සමහරව අහනවා මේව. අර ෆයිල් වගේක් තියෙනවා මොකක්වත් කරන්නේ නැද්ද? අහන්නේ අපි සමහර ටීවී සංවාද වලට ගියාම ඔය ෆයිල් තියෙනවා ඔය ඇත්ත. ඒ රල්ලි ක්‍රමසෙන් කිව්වා වගේ ඒකේ මදේ නැතුව නෙමෙයි මදෙත් තියෙනවා. හැබැයි මතක තියාගන්න මේව ඇවිල්ලා රාජ්‍ය දේපල අවභාවිතාව රාජ්‍ය දේපල හොරකම් සම්බන්ධ ෆයිල්. එතකොට දැන් හයිවේ එකෙන් ගසා කෑවේ කියලා ඔබ අතේ තොරතුරු තිබ්බට ඔබට ගිහිල්ලා පැමිණිල්ලක් දාලා නඩු පවරන්න බෑ. ඔබට පුළුවන් ඔබේ ගෙදර ටීවී එක නැති වුණොත් එහෙම හොරා කෑවා නම් ඒකට නඩුවක් දාන්න පුළුවන්. නමුත් ඔබට බෑ ගිහිල්ලා හයිවේ එකේ ගසා කෑව අහවලා කියලා නඩු දාන්න. ඔය සමහර එහෙකට දෙහෙකට අපි නඩු දාලා දීනද සුයින් සීනිබදු වංචාව. රුපියල් කෝටි 1600 බාණ්ඩාගාට පාඩුයි. පුරවැසියෙක් කැඩියට මගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වුණා ඒ බදු වංචාවෙන් කියලා නඩුවක් දාන්න පුළුවන් වුණාට හැම එකේම මේව කරන්න බෑ. මේවත් නඩු දාන්න වෙන්නේ පොලිසියෙන් අල්ලස් කොමිසමෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ. ඒ නිසා ඒ ෆයිල් ටික තව මාස දෙකක් ඔහෙ තිබුණාවේ ඒවැ පරීක්ෂණ කටයුතු ටික හරියට සම්පූර්ණ කරලා නීතිපති දෙපාර්තමේන්තුවේ විසික්වෙන්නේ නැතුව නඩුව පවරලා අධිකරණ බාර දෙනවා අහලා හරියට දඬුවම් කරන්න කියලා මේ අයට. අධිකරණයේ වැඩේ කරයි හරියට. අල්ලස් කොමිසමෙන් විසික්වෙන්නේ නැති නඩු පවරන්න ඕන. අන්න එතකොට දූෂිත දඬුවම් වෙලා රට අලුත් තැනකට ගේනවා. එපමණක් නෙවෙයි නිකන් හිතන්න මේ දේශපාලඥයෝ නලතු කරන්න ආණ්ඩුවෙන් කරන වියදම් ටික නතර කරාමත් සෑහෙන මුදලක් ඉතුරු කරන්න පුළුවන්. දැන් අර ළඟදී මෛත්‍රීපාල සීසන ත්‍රිවිල් එකෙන් ආවට ත්‍රිවිලෙන් ආවනේ පොඩි ෂෝ එකක් දැම්මේ. එයාට මාසෙකට වෙන් වෙනවා තෙල් ගහන්න විතරක් රුපියල් ලක්ෂ 7ක්. ඕකෙන් තෙල් ගහන්නම ඕනේ නැහැ. තෙල් ගැහුවත් නොගැහුවත් ලක්ෂ 7 හම්බ වෙනවා ගෑන් ගන්න එකට. තෙල් ගැහුවා නම් ගමක් නැහැ කියනකෝ තෙල් ගහන්නම ඕනේ නැහැ ලක්ෂ 7 හම්බ වෙනවා. එයාට ඉතින් ඕ වගේ චන්ද්‍රිකාර හම්බ වෙනවා එයාට හම්බ වෙනවා සිරිසේනට හම්බ වෙනවා ගෝඨාභය රාජපක්ෂ හම්බ වෙනවා මහින්ද රාජපක්ෂ හම්බ වෙනවා දැන් ජීවත් වෙලා ඉන්න ඔක්කොම හිටපු ජනාධිපතිවරු ඔක හම්බ වෙනවා හේමා ප්‍රේමදාස හම්බ වෙනවා මහත්යෙන් ලැබෙන එක ඉතින් මේ වගේ වියදම් ටික අඩු කරාට පස්සේ සැලකිලි සුසානියක් දෙන්න පුළුවන් කව තියෙනවා අනිත් එක අපි ඔබ මත බදු පටවලා ඔබට පීඩාවක් එල්ල කරනවා වෙනුවට මේ රටේ ඉන්නව බදු වංචා කරන දේශපාලන සහචරියෝ ටික මෙතන ඉන්න කට්ටිය ගිහිල්ලා බාරකින් අරකු බෝතලයක් බොනකොට අරකු වල ගන්න විතරක් නෙවෙයි දෙන්නේ බදුත් කියවල තමයි ගන්න බෝතලේ. ඒ බදු ටික එකතු කරද්දන් පස්සේ ඒ කම්පැනිය ඒ බද්ද යවන්නේ බණ්ඩාරකට. එහෙම ඔය ඇලෝසියසුයි ජොනියයි පොලු තියලා තියෙනවා කෝටි 800ක්. ඉතින් හිතන්නකො පොඩි ගානක්ද කෝටි 800ක්. එහෙම බදු පොලු තියමු සෙට් එකක් ඉන්නවා මේ රටේ. බදු ගෙවන්නේ බණ්ඩාරකට. අන්නේ ටික තුරන්තරන් ඔබට වැට් සහනය දෙන්න පුළුවන්. අපි එන්නේ ඔබට සහනයක් දෙන්න බලාගෙන අන්න ඒකට එහෙමනම් ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කරගන්න ඕන මේ මැතිවරණ දෙකෙන්ම අර දේශපාලන සංස්කෘතිය වෙනස් කරගන්න ඔබේ බලය අපිට ඕනේ අපි මේ කරන හදන මහජන ව්‍යාපාරය හරහා ඉතින් මේ යන ගමන අලුත් ගමනක් විශ්වාස කරන්න දැන් අපිට තියෙන අභියෝගයේ බරපතලයි කියලා තේරුම් ගන්න මේ ඔක්කොම විවිධ උපක්‍රම දානවා මේ ගමන වළක්වන්න මේ මහජන ව්‍යාපාරයේ ජයග්‍රහණය අඩාල කරන්න හැබැයි මේකට මුහුණ දීලා ජයග්‍රහණය කිරීමේ වගකීම යුතුයකම තියෙනත් අපි අතේ. අතරින් එපා. ඒත් මේ දින 50 කතා කරන්න පුළුවන් හැමෝටම කතා කරන්න ඕන. තාම මේ අපේ හඬ ඇහුන් නැති අපිට හරියට ඇහුම් කාල දීලා නැති කට්ටියක් ඉන්නව එළියේ. තාම හරියට ඇහිලා නැහැ අපි කියන දේවල්. එතකොට අහනවා ඕගොල්ලෝ ආවොත් එහෙම මේ පුද්ගලික දේපල ගන්නවා කියන්නේ ඇත්තද නේද? ඒ වගේ දේවල් තාම අහනා ඉන්නවා. අන්න එයාට කතා කරන්න ඕන. කියලා පහදලා දෙන්න ඕන. එහෙම දේවල් ඒ බොරු කියලා කියන්න ඕන. ඔබට තමයි කරන්න පුළුවන්. අපිට කරන්න පුළුවන් ටික අපි කරනවා. හැබැයි අපි විශ්වාස කරන්නේ අපටත් වඩා මේ වික්‍රමයේ මේතාතුර කරේ ඔබ. නේද? ගෝඨාභය රාජපක්ෂ එළවන්නේ පාට බැස්සේ රටේ ජනතාව. ඒක තමයි ප්‍රතිඵලදායක උනේ. සත් ජනතාව හැටියට ඔබ කරන දේ තව ඉස්සර අරගෙන යන්න. කතා කරන්න. ඒ වගේම සමාජ මාධ්‍ය පාවිච්චි කරන වේ රූපයි නාලිකා අපි නැති වෙන්න පුළුවන් සමහර එකක් දෙකක්. ඒවත් වෙනස් වෙයි ටික දවසක් ගිහිල්ලා අපි බලමු. ඒවත් එක්ක අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ රූපයි නාලිකාවල අයිතිකරුවන් හරි මාධ්‍යවේදීන් එක්ක ඒගොල්ලන් දොස් කියලා දැන් තීරුමක් නැහැ. ඒගොල්ලෝ තීරුම් ගන්න ඕනේ ජනමතය මොකද්ද කියලා. අපි කියන්නේ ඒගොල්ලන්ට වෙනස් වෙන්න. හැබැයි ඊට වඩා සමාජ මාධ්‍ය බලවත්, නව මාධ්‍ය බලවත්. ඔබ අතේ හැම කෙනෙක් අතේම තියෙනවා ලෝකෙට පණිවිඩ කියන්න පුළුවන් දැන් උපකරණයක් අතේ. ඔගේ Facebook තියෙනවා නේද? Instagram තියෙනවා, TikTok තියෙනවා, වැඩ ගොඩක් තියෙනවා. ඒක පාවිච්චි කරන හොඳට ඡන්ද වෙනුයි. මතේ යවන්න. කමක් නැහැ. එකම පණිවිඩ එක්කෙනෙකුට කියව සරයක් කියව වටකින් ආවට කමක් නැහැ. මේ දවස්වල යවල බලන්න. අන්නේ බලපෑම අපි කරමු කරලා හොඳ ශක්තිමත් මතයක් අපි ඉදිරිය හදමු අපේ ප්‍රතිවාදියාට ඡන්දය ගැන වෙන මොනක් හිතන්න බැරි තරම් විදිය ශක්තිමත් මතයක් අපි හදන්න ඕනකම තියෙනවා අනේ වෙනුවෙන් මේ දවස් පනේ අද මේ ආව වගේම වැස්ස වෙලාවේ මේ දුක පීඩාව දරාගෙන ආව වගේම මේ ගැම්මෙන් ශක්තියෙන් වැඩ කරලා අපි 21 වෙනිදා ජයග්‍රහණයට භුක්ති විඳිමු 21 අපි ජයග්‍රහණය කරලා
නතර වෙන්නේ නැහැ. ඉතාලි විමුණ පාර්ලිමේන්තු සුරල තව මාස දෙකක් අවම දින 52ක් ඇතුළත මහචන්දේ පවත්වන්න ඕන. එදගත් කළා. නොවැම්බර් මැද වෙනකොට ඡන්ද ඉවරයි. බලය හදලා එතනින් යාර රට ගොඩ ගන්න පටන් ගමු. අන්නේ වෙනුවෙන් හැමදෙනාටම ශක්ති ධෛර්ය ප්‍රාර්ථනා කරමින් එනවා මම නතර වෙනවා. ඔව්.